ආයම්වලින් බේරෙන පිණිස මට කළ හැකි සියල්ල කර ස්වාමිනාසගේ සන්නායෙන් සන්නත්ත විසිටින්නට ඕනේ. දෙව වචන ආයුධයක් වෙන්නට ඕනේ. ගැලවීම නැමති හිස්වැස්ම, ඇදහිල නැමති ලයවැස්ම, පල්ලිය නැමති ශ්‍රද්ධාව නැමති ලයවැස්ම, පල්ලිය නැමති ඇදහිල්ල, දෙව වචන නැමති කඩුව, ගැලවීම නැමති පාවහන් ලයලා පාවහන් දාගෙන නිශ්චලව ඉන්න ඕනේ. පාවි පාවි ඉන්නව නෙමෙයි. විනාශකගේ අවදි වෙන්න කියන වචනේ අපිට හැමතිස්සෙම කියන වචනයක් මගේ ප්‍රමාණතේ. ඒතර ජේසු දන්නවා පරිසීවරු ආවයි පස්සේ සද්දිව සීවර හරෙන් පස්සේ ඊට පස්සේ ජේසු රිලැක්ස් කරේ නැහැ. එක ප්‍රශ්නයකට පස්සේ රිලැක්ස් කරන්න බඩ වෙලාවක් නැහැ. ලුක්තුමාගේ 12 වෙනි කතරේ පරිච්ඡේද 13 වෙනි වගන්තියේ යක්ෂයා ජේසු අතහැරලා යන්නේ සුදුසු වෙලාවක් බලාගෙන එනකම්. එක පේදුරු 5:8 යක්ෂයා ගොරවන සිංහයෙක් වගේ ඔබම පැවිදෙනවා. එතකොට අවදියෙන් ඉන්න ඕනේ. හැම වෙලාවෙම there is no vacation for your vocation. කැඳවීමට රිලැක්ස් කරන්න බෑ ඔබට. අපි ඉරිදා යනවා නිවාඩු. ෆාදර්ස්ලාට මාස සති දෙකක් තියෙනවා නිවාඩු අවුරුද්දට. ලැබෙන සතිය මාව හම්බෙන්න බෑ. මං ඒ නිවාඩුව ටොප් එකටම ගන්නවා. මං තා වෑන් එක යන්නේ. එන ඔක්කොම ඕන ෆාදර් කෙනෙක්ට මාත් එක්ක එන්න පුළුවන්. හැබැයි එන්නේ සිකුරාදම තමයි. හරිද? ඔලේ බ්‍රේක් එක මං ගන්නවමයි. බ්‍රේක් එක නිවාඩු පරිශ්‍රකේ වැඩවලින් බ්‍රේක් එක ගත්තට වෑන් එකේ බ්‍රේක් එක පැගුවට යාඥාවට බ්‍රේක් එකක් නැහැ. සමහර ලාට ඒක වැඩියෙන් යාඥා කරන කාලය. පූජාව අනිවාර්යයි. ජපමාලේ අනිවාර්යයි. බයිබලේ වැඩියෙන් කියවන කාලයක්. නිවාඩුව කියලා කියන්නේ යාඥාවෙන් නිවාඩු ගන්න බෑ. උඹට යාඥා කළා හතිලං මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා යාඥාව. උනාසේ ගාවට එන්නේ නිදහස් වෙන්නනේ. උනාසේට ගාවට එලා හති. අධ්‍යාත්මික ඇදුම. ස්පිරිචුවල් වීස් එක අපිට කරන්න දෙයක් නෑ. මගේ ආදර ප්‍රේමාන්තේ. මගේ ආදර ප්‍රේමාන්තේ. එනිසා මේ ගමනේ ඔබට බ්‍රේක් එකක් නෑ. විශේෂයෙන්ම අවදියේ බ්‍රේක් එකක් නැහැ. තවත් ඔබ අවදියෙන් ඉන්නට වෙනවා. පරිසීවරුන් පස්සේ ජේසු රිලැක්ස් කරන්නේ නැහැ. ආයි තීන බස් එකට යනවා. උන්වහන්සේ සද්දිසිවරු නිරුත්තර කළ බවසා පරිසීවරු එක් රැසු ළඟවන්ති ගන්න. ඔවුන් අතරින් විනයදරෙක් උන්වහන්සේ පරීක්ෂා කරමි. මොනවා කරමින්ද? පරීක්ෂාවක්. ටෙස්ට් එකක්. ඒතර තාත්තා තමගේ පුතා ජේසුව ටෙස්ට් කරනකන් ඉන්නවා. පරීක්ෂාවක්. දැන් ජේසු දැන් බලනවා මේක අහන්න ලේසි ප්‍රශ්නයක් නෙමෙයි. අහුවෙන ප්‍රශ්නයක් අහන්නේ. අපි හිබ්‍රු 12:4 ගන්න. හිබ්‍රු 12:4 ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා. දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිද්දිරි ගන්වන මේ වචන ඔබ අමතක කළ වේද? මාගේ පුත්‍රය සමිධානන් වහන්සේගේ හික්ම වීම සුලුකොට නොසිතන්න. උන්වහන්සේ තරමටු කරන කල මලානික නොවන්න. මන්ද සමිධානන් වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ හික්ම වන සේක. පුත්‍රයන් මෙන් උන්වහන්සේ පිළිගන්න අයට උන්වහන්සේ දඬුවම් කරන සේක. තෝබිත් 3:20 බලන වචනේ කතා කරලා කියනවා. වචන කතා කරලා කියනවා සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් දරුවෙක්ව එහෙම අරගල කරන්න දාන්නේ නැහැ. අපි අරගලෙන් අයින් කර ගන්න හදනවා. අපි සාමාන්‍යයෙන් එහෙම කැමති නැහැ. අපි බබාව බබා කරනවා. හැබැයි උන්වහන්සේ බබාව බබා කරන්නේ නැහැ. මගේ ප්‍රියාදර පුතා කියලා ස්වර්ගයේ විවරවල ඇහිච්ච වචනේ තේරුම beloved son and suffering servant same meaning. දයාබර ප්‍රියාදර පුතා දුක් විඳින දාසයා කියන්නේ එකම වචනේ. ප්‍රියාදරකමත් එක්ක දුක් විඳින්නයි තියෙන්නේ. අයිස්ක්‍රීම් කන්න නෙමෙයි. ටොෆි ලොසින්ජර් කන්න නෙමෙයි. චොක්ලට් කන්න නෙමෙයි. දුක් විඳින්න තියෙන්නේ. කට්ට කන්න තියෙන්නේ. දුක් විඳින දාසියත් එක්ක. වචන කියන බලන්න. මන්ද සමිඳන වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ හික්ම වනසේක. තෝබිත් 3:20. උන්වහන්සේ පිළිගන්න අයට උන්වහන්සේ දඬුවම් කරනසේක. තෝබිත් 3:20 කතා කළා කියනවා. ඔබේ අදහස් කියන්නේ මිනිසාට තේරුම් ගත නොහැකිය. ඒත් ඔවුන් පරීක්ෂාවට භාජනය වුවොත් කිරුළු පළඳින බවත් දුකටපත් වුවොත්
එන් මිදීම ලබන බවත් දඬුවම් ලැබුවොත් ඔබේ දයාව ලබන පිණිස ඔබ වෙත ඒමට නිදහස් බවත් ඔබට ගෞරව කරන්න දනිති. කියන්නේ මේ ටෙස්ට් එක හරහා යන්න ඕනේ ඔබ මම. මේ ටෙස්ට් එක හරහා යන්න ඕනේ. ඔබගේ මගේ ටෙස්ට් එක ඉන්නේ පරිසිවරුන්ගේ සද්දිසිවරුන්ගේ නෙමෙයි. ඔබගේ මගේ ටෙස්ට් කරන්නේ පරිසිවර සද්දිසිවර රද නැහැ. හැබැයි ඔබගේ ජීවිතයේ අරගලත් එක්ක ඔබ ටෙස්ට් කරන තැන් එයි. සමහර ඔබගේ බොස්, ඔබගේ වයිෆ්, ඔබගේ හස්බන්ඩ් ඔබ ටෙස්ට් කරනවා. දැන් මෙතන දෙවියන් වහන්සේ ඇවිල්ලා පේපර් එක දුන්නේ නැහැ ජේසුට. පරිසිවර සද්දිසිවර වෙන්නේ. යෙසායා 10:5. අයිසායා chapter 10 verse 5. verse 5. මොනවාද කතා කරලා බලන්න. ඒත් සමිධානන් වහන්සේ මෙසේ වදාරන සේක කියන්නේ. කමන 10:5ට යන්න. 5ට යන්න. 5ට යන්න. මගේ උදාහසර ලක් වූ ජාතියට කියන්න දඬුවම් කරන පිණිස මම අසිරියාව මුගුරක් හෙවත් සැරෑටියක්සේ පාවිච්චි කරමි. ඒ කියන්නේ අසිරියාව මුගුරක් විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ අසිරියාව මේ තමයි අසිරියාව. අසිරියාව පාවිච්චි කරන මුගුරක් විදියට පුතේන්න හරිද? දැන් අසිරියාව පාවිච්චි කරන්නේ තරම ගන්න බයන්න බා හොඳ ඕගනිස් හරිද? අසිරියාව තමයි මුගුර. දැන් මෙයාට වදින්නේ අසිරියාවෙන්. මේ චල්ලකෙන් තමයි වදින්නේ. චල්ලකෙන් වදින්නේ එයාට පේන්නේ චල්ලක. හැබැයි මුගුරක් විදිහට පාවිච්චි කරන්නේ ස්වාමින් වහන්සේ. පාරාවගේ සිත දැඩි කරේ දෙවියන් වහන්සේ. ඉතින් ඔබ දැන් හරි. ඔබ චල්ලේ මං චල්ලේක දෙන්නේ චල්ලේක චල්ලේකට බැලලා නැන්නේ. චල්ලේගේ උන්වහන්සේගේ අතේ අසිරියාව මුගුරක් විදිහට පාවිච්චි කරා. ඉතින් මගේ ප්‍රේමවන්තයනි මෙතන මෙතන සද්දිසිවරු විනයදරව ඉන්නවා. ජේසු මේ සද්දිසිවරුන්ගේ නේද? ආ අද එදත් මෙයා හිටියානේ. අදත් මෙයා අදත් මේ එයාත් එක්ක ගනුදෙනුවක් නැහැ. ස්පිරිචුවලි කනෙක් වෙලා තියෙන්නේ ස්වාමින් වහන්සේට. බුදුනාසේ පැහැදිලිව ඔබ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබ ධර්මශාලාවට අරගෙන යද්දී ඒක සාක්ෂි දරන අවස්ථාවක්. හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ යහපතට පිළිබඳ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය කියනවා ඔබගේ ජීවිතයේ නාසන ආදරය කරනාගේ ජීවිතයේ හැම සෑම සියලු සිද්ධියක්ම යහපතට පෙරලන්න පුළුවන් උනහසට. එනිසා පුද්ගලයා දිහා බලන්න එපා. රිද්දන අය දිහා බලන්න එපා. එයත් එක්ක කොන්තරයක් තියාගන්න එපා. ඊට වඩා එහා තැනක ඔබ ජීවිතය අයිති කරගන්නම වෙනවා. මේ වචනට යමු. මතෙව් 21 මතෙව් 21 34 ගුරුදේවේනි 36 ගුරුදේවේනි ව්‍යවස්ථාවලෙයි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැයි ඇසිය. දැන් ව්‍යවස්ථාවල කියද්දී දසපනතේ පනත් කියද ප්‍රමාන්තේනි 10 නැත්නම් ඉතින් දසපනත කියන්නේ නිකන් නේද? කළු ජූලිය මොන මාසෙද කියලා අහුවාද? කළු ජූලිය ජූලි මාසෙනේ නේද? හරි. මගේ ආදර ප්‍රමාන්තේනි සිව්පාවන්ට කකුල් කීයද? 5යි. හරි. දසපනත 50000ක් වුණාට මගේ ආදර ප්‍රේමවන්තනි ඒක 610කට කඩනවා. 90 610කට කඩනවා. එයාලට ව්‍යවස්ථාවල කියද්දි නීතිය කියලා කියද්දි එයාලට වටිනම තැන එතන. වටිනම තැන එතන. මොකද වෙන්නේ? දැන් අහනවා ශ්‍රේෂ්ඨතම ආඥාව මොකක්ද? මගේ ආදර ප්‍රේමවන්තනි ජේසු මේ අවස්ථාව පාවිච්චි කරන උගන්නන්න. ජේසු ඒක අවස්ථාවක් කරන උගන්නන්න. ඒ ගැන්වීම ඒ ජේසුව ටෙස්ට් කරපු එක අදටත් අපිට කොච්චර සුභාරංශයක් වෙලා තියෙනවද? මේ වචනේ තමයි මගේ ආදර ප්‍රේමවන්තනි ෂමා යාවේ කියලා කියන්නේ. ඊශ්‍රායෙල් ජනතාව මෙහෙම සමහර අය මේ පෙට්ටි ගැට ගහගෙන ඉන්නවා. නිතර සීකරන උළුස්සුර ලියන්න තන ෂමා යාවේ. එයාලගේ ශ්‍රේෂ්ඨතම ආඥාව තමයි මේ කතා කරන්නේ ජේසු. මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීරයෙන් එකම දෙවෙනාසෙට ආදරය කරන්න. ඒක තමයි නීතිය. ෂමායාය. හැබැයි ජේසු ඒක එතනින් අතර කරන්නේ ලෙවි ව්‍යවස්ථාවෙන් කොටසක් අරගෙන කියනවා. තමා ඔබ ඔබට ආදරය කරනවා වගේ ඔබගේ අසල් වැසියට ආදරය කරන්න. මේ දෙක කනෙක් කරනවා ජේසු. අද අපි ගැඹුරට යන්නේ ඒ වචනයක් එක්ක.
ප්‍රශංසා වේවා හලෙලුයා ප්‍රශංසා වේවා තප්පරයක් ඉන්න ප්‍රමාතිනේ ලැප් එකම හලෙලුයා ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රමාන්තයනේ මේ ආඥා දෙක දෙවියන් වහන්සේට ආදරය කිරීම සහ මනුෂ්‍යයට ආදරය කිරීම මේ දෙක එකට යන ආඥා දෙකක් අපි එක ජුවාම් හතරවෙනි පරිච්ඡේදයේ පැහැදිලිම කියන වචනේ මම කියවන් පස්සේ ඔබ කියන්න එක ජුවාම් හතරේ වනාසේ ලස්සනට කතා කළා කියන ජුවාම් තුමහරහා ප්‍රේමය යන්නේ අප ප්‍රේම කරන්නේ කියන්න හැම කෑගල කියන්න අප ප්‍රේම කරන්නේ උන් වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ බැවින් යමෙක් මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියමින් තම සහෝදරයාට වෛර කරයි නම් ඔහු බොරුකාරයෙකි. දැන් උනාස කෙනෙක් කියනවා මම දෙවියන් වහන්සේට ආදරෙයි මගේ සහෝදරට වෛර කරනවා කියන එක බොරුකාරයෙක්. උනාස කතා කළා කියලා මේ ශරීරයේ උදාහරණයක් අරගෙන සබහව. සබාව කියන්නේ උනාසගේ ශරීරය හිස කියන්නේ උනාසෙ. හිස කියන්නේ උනාසෙ. දැන් හිස උන්වහන්සේ නම් ශරීරය ඔබ මම නම් ඔබ මම එක එක්කිනාව යව. අපි ශුද්ධාත්මයන තුල කනෙක් වෙනවා මේ නර්ව් සිස්ටම් එකෙන්. එතකොට අවයව කනෙක් වෙලා තමයි මේ වැඩ කරන්නේ. තේරුණාද කියන එක? දැන් පිට කහනවා නම් මගේ මම පිට කහනවා නම් මේ අත ඕනේ පිට කහ ගන්න. තේරුණාද කියන්නේ? දැන් පිට කහනවා අත කියනවා මේ පිට. එවලම් බඩ බලගෙන පිට. මට බෑ කහන්න. පිට කහන්න. එම කියන නම් අත ඉවරයි පිට කොහමද පිට කහගන්න ඒක එහෙම අතයි පිටයි ප්‍රශ්නයක් නැහැ මගේ ප්‍රේමාන්තය අතයි පිටයි ප්‍රශ්නයක් නැහැ තේරුණාද කියන එක දැන් ඔබගේ ඇඟිලි පහ එක ඇඟිලි චික්කිනේ ඇඟිල්ල තරහයි මහපට ඇඟිල්ලත් එක්ක කියනවා මහපට ඇඟිල්ල එනවා නම් මම එන්නේ නැහැ संबंध ඔබ වන්දනා කරනවා නමස්කාර කරනවා කියලා ඔබ ආදරය කරන්න බැරි නම් ඔබගේ නමස්කාරයේ ප්‍රශ්නයක් තියෙනවා ඔබ බොරුවක් කරන්නේ මේ ජීවිතයේ අයිති උනාසිර දෙන්න උනාසිර ලඟ වෙන්න ඔබගේ ආදරය වැඩි වෙනවා ආදරය කරන එක වැඩි වෙනවා අපි ආදරය කරනවා කියලා කියන්නේ සතුටු කරන එක නෙමෙයි හොදේ not to please people ආදරය කරනවා කියලා කියන්නේ ආදරය කරනවා එයාලගේ ජීවිතේ හොඳම දේ දෙනවා හොඳම දේ දෙනවා ඒක එතන ආදරය කියලා කියන්නේ මොකද දෙන්න පුළුවන් හොඳම දේ ජේසුස් එතකොට උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමාන්තයනි ඔබගේ මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීරයෙන් උන්වහන්සේට ආදරය කරන්න ඔබගේ ජීවිතය ඇතුලේ දෙබිඩි වෙන්න බෑ බේකාරමුණ කෙන්නට ඕනේ ඒක දෙවෙනාසේ ආද ඔබගෙන් ඉල්ලන්නේ ඔබගේ මුළු සිත මුළු බුද්ධිය මුළු වීරය කියන්නේ මුළු සියලුම දේ උනාසෙට. ඒ කියන්නේ කනෙක්ෂන් එක 100%ක් ස්වාමින් වහන්සේ තුළම තියෙනට ඕනේ මගේ ප්‍රේමාන්තනේ. ප්‍රශංසා වේවා. හලෙලුයා. ප්‍රශංසා වේවා. ඉතින් අද දවසේ අපි සුට්ටක් නතර වෙනවා. වාදික බපුවේ තියාගෙන ඇස් දෙක පියාගන්න. ඔබගේ ජීවිතය දෙබිඩියෝනේ කොතනද දෙබිඩියෝනේ ජීවිතේ ජේසු කියatti ඔබගේ හැම දෙයක්ම බර කවුරුත් නැති වෙලාවේ ජේසු හැම දෙයක්ම වුණා හැබැයි ඔබට දේවල් නැති වෙද්දී ඔබට දේවල් ලැබෙද්දී ඔබට දේවල් අයිති වෙද්දී ජේසු ඔබගේ ජීවිතේ කොටසක් ඔබ ගොඩාක් දේවල් කරනවා ඔබට ගොඩාක් දේවල් කරනවා එලිදරව් පොතේ උනාස කතා කළා කියනවා
එලිදරව් Book of Revelation මගේ ආදරේ මන්ත්‍රී අපි හැමෝම කියමු මං කියවන් පස්සේ Book of Revelation chapter 2 verse 4 එලිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදයේ හතරවෙනි වගන්තිය දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තිය දා අපි කියනවා Revelation 2:2 ඔබේ ක්‍රියාද ඔබේ වෙහෙසීම්ද ඔබේ ඉවසීම්ද මම දනිමි ඔබ දුදන නුරුස්සන බවද ප්‍රේරිත වරුන්ගේ පදවිය අයිතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ වුන් බොරුකාරයන් යයි දැනගත් බවද මම දනිමි මාගේ නාමය නිසා ඔබ සියල්ලන් සියල්ලෙන් දුක් ඉවසීමේදී පසුබට නොවු බවද මම දනිමි ඒතර ඔයාලා කරන දේවල් ගොඩක් තියෙනවා ගොඩාක් දේවල් දිනවා කරන හැබැයි උනාසිට වැඩක් නැහැ මේ කරන දේවල් වල උනාසිට මුළු අයිතිය මුළු අර හංගගෙන වහගෙන තියෙන අංශුවක් තියෙන ඔබ ජේසුර දීපු නැද්ද ඊළඟ වන්ත එක එහෙත් ඔබට විරුද්ධව කියන්නේ එක චෝදනාවක් ඒ කියන්නේ ජේසුට ඕනේ ඒ එක කරන දේවල් වලින් අර එක වහන්න බෑ ඔබට स्वामी देवराज्य लोकदे कथा हरी आज्ञा पीली पुंच काली मम्मे पीली हरि प्रश्न विशेक මේ මාක් 10 21ට ගන්න 17 පහලට යන 21 ප්‍රශංසා වේවා හalleluya ප්‍රශංසා වේවා ජේසුස් වහන්සේ ඔහු දෙස බලා කියන ඔහු කෙරෙහි මෙත්සිත වඩා දැන් මේ පොසතා මේ තරුණයා තාම අයිතිය දීලා නැහැ හැබැයි ජේසුගේ ආදරේ අඩුවක් නැහැ මෙත්සිත වඩා he loved him බයිබලෙ මෙතන විතරයි කියන්නේ he loved him කියලා තර මේ වෙලාවේ ජේසුගේ ආදරය ඔබට අඩුවක් නැහැ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඔබ හරි තැනක ඉන්නවා කියලා. ඔබගේ මුළු සිත මුළු බුද්ධිය මුළු වීරිය උනාසට තියනවාද? උනාස කතා කරලා කියනවා. ඔහු සිත ඔහු දෙස බලා ඔහු කෙරෙහි මෙත්සිත වඩා ඔබට කියන්න එක අඩුපාඩුවක් ඇත. එකක් මගේ ප්‍රේමන්ත. තර මේ රාත්‍රියේ උනාසේ ඔබගෙන් මගෙන් අහන්නේ ඔබ මගෙන් අහන්නේ හරි ඔබ ගොඩාක්ද එලිදරව් තුනේ එලිදරව් දෙකේ හතරට නැවත යන්න මම ඔබ ගොඩාක් දේවල් කරනවා හැබැයි මේ රාත්‍රියේ ඔබගෙන් ඉල්ලන්නේ අර අයිතිය නොදුන්නු එක තැන මොකද අයිතිය සම්බන්ධ කතා කරද්දී එක ප්‍රශ්නයක් අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් විතර ප්‍රශ්නයක් මගේ හිතන්න මගේ ප්‍රේමන්තනේ මේ පල්ලිය කාගේද මේ පල්ලිය පල්ලිය ග්‍රෑන්ඩ් පාස් ජනතාව හරි ග්‍රෑන්ඩ් පාස් ජනතාවගේ මේ පල්ලිය හැබැයි මේ පල්ලිය මේ බිනරගේ ගොඩනැගිල්ල ග්‍රෑන්ඩ් පාස් ජනතාවගේ මේ කාපට් එක තියෙන තැන මතුගම ජනතාවගේ අයියේ මේ කාපට් එක තියෙන තැන්න මතුගම එතකොට මේ පල්ලිය ඔබගේද මේ පල්ලිය ඔබගේද මොකද මේ කාපට් එක තියෙන කෑල්ල මතුගම ඇරෙයි. ඒක ඔබට නෑ ඔප්පුවේ නෑ ඒ කෑල්ල. ඒ කෑල්ල තියෙන මතුගමට. ඒතර ඔබට කියන්න පුළුවන් ද පල්ලිය ඔබගේ කියලා. ඇයි අතනත් ඔබගේ නේ. අතනත් ඔබගේ. අතනත් ඔබ. හැබැයි පල්ලිය ඔබගේ නෙමෙයි. එහෙනම් ඔබ කියන්න ඕනේ මේ කාපට් එක තියෙන කෑල්ල නොවන පල්ලිය මගේ. මේ කාපට් එකේ අයිතිය කෑල්ලේ අයිතිය ගන්නකම් ඔබට කියන්න බෑ පල්ලිය ඔබගේ කියලා. යකාට ඕනේ ටිකමයි ඔබ උනහස්සේගේ නම් ඔබගේ එක තැනක්වත් තියෙන්න බෑ එක සෛලයක්වත් තියෙන්න බෑ යකාට අයිති වෙච්ච එහෙනම් ඔබ උනහස්සේගේ නෙමෙයි එහෙනම් ඔබ කියන්න ඕනේ ඔබගේ සෛලයනේ මෙන්න මේ සෛලය මේ උණ්ඩුක පුච්ච නැති තැන මම මගේ උනහස්සේ උණ්ඩුක පුච්චේවත් අයිතිය වෙන කාටත් බෑ උනහස්සේ අද ඔබ අභියෝග කරන්නේ මේ වචනේ උනහස්සේ කියනවා බලන්න එතකොට විරුද්ධ එක චෝදනාවක් මට ඇත කියන්නේ මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය
දැන් නැත. මගේ ආදරපේ මාන්තේනි. මේ රාත්‍රිය උන්වහන්සේ ඇයි ඔබගෙන් මේ මුළු අයිතිය ඉල්ලන්නේ? ඇයි මේ මුළු අයිතිය ඉල්ලන්නේ? හේතුවක් තියෙනවා. අපිට බෑ අපිට ආදරය කරගන්න. එක ජුවාම් 4:19. එක ජුවාම් 4:19. අපි දන්නේ නෑ ආදරය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපි හන්මඩු ගහගත්ත තැනක අපි මිනිස්සු මත යැපෙන ආදරයක ඉන්නේ අනිත් අය කියපු දේවල් වෙච්ච දේවල් වල හිර වෙච්ච ආදරයක ඉන්නේ මුක්කු ගහගත්ත ආදරයක් අපිට තියෙන්නේ හරිම ඔබගේ ඇත්තම ස්වરૂපය ඔබගේ ඇත්තම යථාර්ථය දන්න උන්වහන්සේ එතන මොකද වෙන්නේ යකා ඔබව රවට්ටලා චූටි තැනක් උන්වහන්සේ දෙන්න නැතුව තියාගෙන අනිත් හැම දෙයක්ම සශ්‍රීක කරනවා आशीर्वाद प्रशांसा अब प्रेम करने क्या न उन वाहन से पालम कोटा आपटे प्रेम कल बैवी नहीं अब तो बटा आदरे करने ओने लंग जेसु के आदरे पिरेन न मोने इड देने उनासेर बटा आदरे करन मगे आदरे प्रेमांते ने कुछ चरो ना अभी अम्मा तात तक इंतुआले बेचतान तेरो स्वामी पुरुषा के बिरी तक इंतुआले बेचतान गुरु वरुण के इंतुआले बेचतान किये पु वचन देवाल बेकम कट එකකට කරන්ට් වැදිලා කොණ්ඩේ ඉස්සලා තියෙන්නේ. අපේ ඕන දාගෙන ජෙල් ගාගෙන ඉස්සන. ඇයි ඒකට කැමති නෑ මම මාසයි බෙකම් වෙන්නේ. වෙන කෙනෙක්. මම මට ආස නෑ. නොයෙකුත් විකෘති දේවල් කරනවා. මගේ ආදර ප්‍රමාන්තය. ඔබට ආදරය කරන්න ඕන. ඔබට ආදරය කරන්න ඕන. උදාසී දස්සරට යන්න. උදාසගේ වචනේ පිරෙන්න. ඒ වචනේ අයිති කරගන්න උනාසේ ඔබට ආදරය කරන විදිය ඒ ආදරය ඔබගේ ලාඩම් කඩයි මලකඩ කඩලා සමහර රිදෙනවා උනාසේ ආදරය කරද්දි රිදෙනවා ඒ ආදරෙන් චැලෙන්ජ් වෙනවා අපිට අයිති උනාසේ උදුර ගන්නවා හරියට ආබ්‍රහම්ට කියනවා වගේ තරුවක් මරන්න කියලා අමාරු තැන් එනවා හැබැයි උනාසේ ඒක කරන්න කියන්නේ උනාසට ඕනේ ඔබ ආදරෙන් පුරවන්න ඔගේ ආදර ප්‍රමාන්තයනේ උනාසේ කියනවා ඔබ ඔබට ආදරය කරනවා වගේ අනිත් කෙනාට ආදරය කරන්න. අනිත් කෙනාට ආදරය කරනවා කියලා කියද්දී. උනාසේ ආබ්‍රහම් ඊසාක්ව ආශිර්වාද කරපු විදිය. මරන්න අරගෙන අයිතිය දෙද්දී ඊසාක් තමගේ දරුවා වෙලා ඒ දරුවාගේ අයිතිය දෙද්දී තමයි ඊසාක්ව ආශිර්වාද වුනේ. ආබ්‍රහම් 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 වුනේ. අපි අපිට කරගෙන ඉන්නකොට මගේ කරගෙන ඉන්නකොට එතන තියෙන මගේ ඒ ලින්දක ඉන්න ගෙම්බෙක් වගේ මගේ කියන ඇඟීම විතරයි. ඔබගේ අත් දෙකට වඩා ගොඩාක් ආදරෙන් උනාසගේ අත් දෙකට ඔබ ආදරය කරන කෙනාව බලා ගන්න පුළුවන්. නැවතත් කියනවා. ඔබගේ අත් දෙකෙන් බලා ගන්නවට වඩා ඔබ උන්වහන්සේට පුළුවන් ඔබ ආදරය කරන කෙනාව උන්වහන්සේගේ අත් දෙකෙන් බලා ගන්න. එනිසා ඔබගේ රැකවරණය මොගේ පරිස්සම ඔබගේ මගේ මගේ කියන රැවටිල්ලට අහු වෙන්නේ නැතුව ඔබ ඇත්තටම ආදරේ නම් ඒ කෙනාව ජේසුගේ අතට දෙන්න. ඔබ ජේසු අල්ල ගන්න. ඔබ ජේසු අල්ලගෙන ඔබ ඒ කෙනාවට කියන්න ජේසු එයාව අල්ල ගන්න කියලා. ඔබ මොකද කරන්නේ? ඔබ එයාව අල්ල ගන්නවා. ඔබ එයාව අල්ල ගත්තින් පස්සේ ජේසු අල්ල ගන්න විදියක් නැහැ. එම්ෙන් ෂේප් එකේ මෙයාත් අල්ලගෙන බස් එකේ ෆුට්බෝඩ් එක යනවා වගේ. එෙන් අල්ලගෙන මෙෙන් අල්ලගෙන නිකන් මොක්කන් ගමනක යන්නේ. ඤොක්කන් ගමනක යන්නේ. එම එකක් නෙමෙයි. ඔබ ජේසු අල්ලගෙන කියන්න. ජේසු මම ඔයාව අල්ල ගන්නම්. ඔයා මම ආදරය කරන කෙනාව අල්ල ගන්න. ආදරය කියන්නේ ඒකට. මම කියන්නේ ආඥාවක් තියෙනවා. මම ජේසුට කියන ආඥාවක් තියෙනවා. මං කියන ස්වාමීනි මම ඔබ වහන්සේ වල්ල ගන්නවා. මම ඔබ වහන්සේගේ සේවයට ඇවිල්ලා තියෙන්නේ. ඔබ වහන්සේ මම ආදරය කරන අය බලා ගන්න.
ගෙදර අයව මං ආදරය කරන අයව ඔබ වහන්සේ බලාගන්න. මම බලන්න යන්නේ නැහැ. මං ඔබ වහන්සේ දිහා බලාගෙන ඔබ වහන්සේගේ සේවය කරන්න ඔබ වහන්සේ මං ආදරය කරන අය බලාගන්න. මම හොට දාන්න යන්නේ නැහැ මගේ ප්‍රේම. මම දන්නවා මගේ ජේසු කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මම ආදරය කරන කෙනාව ප්‍රශ්න අරගල මුකුත් නැතුව නෑ. උනාසේ ඉක්මවනවා, රසේ කඩනවා, රසේ රිද්දනවා, රිද්දනවා කියලා ආයි කියලා මම අතට ගන්න බෑ. ජේසුගේ අතට දුන්නා නම් ජේසුගේ අතට දුන්නා. ආදරය කෙනෙක්ට ආදරය ඊට වඩා හොඳට කරන්න විදියක් නෑ. ඊට වඩා හොඳට කරන්න විදියක් නෑ. එනිසා ඒකට ඕනේ විශ්වාසය, ට්‍රස්ට් එක. ඒක වෙන්න මුළු සිතෙන් මුළු බුද්ධියෙන් මුළු වීරයෙන් උනාසිත ආදරය කරන්න. හැබැයි ආදරය කරන්න පුළුවන් වෙන්නේ උන් වහන්සේගේ ආදරයෙන් ඔබ පිරුණොත් විතරයි මගේ ප්‍රමාණතේනි. එනිසා මේ රාත්‍රියේ අපි ජේසුව අපි අතරට ගෙන්න ගමු. ජේසුට කියමු දෝරේ ගලන්න ආදරය කරන්න. හරි මගේ පාපයේ දුබලකම ප්‍රශ්නේ එක්ක වාසේ මගේ හදවත කඩාගෙන යන්න ආදරය කරන්න. ඒ හදවත වාසේ පිරෙන්න හැම හිස්තැනක වාසේ පිරෙන්න. මම බය නිසා අල්ලගෙන ඉන්න තැන්, සැක නිසා තියාගෙන ඉන්න තැන්, පව් නිසා හංගගෙන ඉන්න තැන් ඔක්කොම අද වාසේට දිග අරිනවා. ඔබ වහන්සේ මේ හැම දෙයක්ම හරියට කුණු පොල් කට්ටක වතුර, කුණු පොල් කට්ටක වතුර මුහුදු රැල්ලට අල්ලනවා වගේ. කතයි පොල් කට්ට වෙනම අරගෙන ගත්තම කතයි පොල් කට්ට බ මුහුදු රැල්ලට අල්ලනවා. අල්ලපු ගමන්ම හෝස් කාලා රැල්ල එනවා. පොල් කට්ට වතුර මුහුදේ වතුර දෙක වෙන් කරගන්නත් බෑ. එහෙම ගඳක් තිබ්බද කියලා ඔබ දන්නෙත් නෑ. ඒ සාගරේ වතුර ඉස්සරහා නසගේ ආදරේ වගේ මගේ ප්‍රේමාන්තේනි. ඒ ආදරයට බාර වෙමු, නතු වෙමු, අයිති වෙමු. ජීවමාන ජේසුට අප අතරට එන්න කියමු. අපිට ආදරය කරන්න, අපිට ආදරය කරන්නත් බැරි තැන උන්වහන්සේට අපිට ආදරය කරන්න අපි අතරට එන්න කියලා අපි ආඥා කරමු. දනගසන්නවා.